නවලක්ස් විටමින් E සමගින් සඳමෙන් දිතුලන මොහොනක් මාස 7-8ක ඉඳලම අපේ රටේ බන්ධනාගාරවල තිබිච්ච ප්‍රශ්නේ විසඳන්න විශේෂයෙන්ම ආරක්ෂක ලේකම්තුමත් පොලිස් ප්‍රතිතුමත් බුද්ධි අංශත් එවැගේම අපේ විශේෂ කාර්ය බලකායත් සුවිශේෂ දායකත්වයක් දැක්වුවා. දැන් මීට අවුරුදු කීපයකට ඉස්සෙල්ලා අපට තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නේ තමයි බන්ධනාගාරයේ ඇතුලේ තමයි නිර්මාණය වුණේ පාතාලය සංවිධානාත්මක අපරාධ බන්ධනාගාරය ඇතුලේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු වුණා. බන්ධනාගාර අපි කොහේ හරි ලංකාවේ නැත්නම් ලංකාවට සම්බන්ධ කුඩු ව්‍යාපාරයක් පාතාල ව්‍යාපාරයක් ගැන තුරුතුරු හොයලා අන්තිමට දුරකථන ජාල විශ්ලේෂණය කරනකොට ඒකේ කුළුණ තියෙන්නේ එක්ක වැලිකඩ එහෙම නැත්නම් මහර එහෙම නැත්නම් බෝගම්බර එහෙම නැත්නම් බූස්සේ මේ ආකාරයට තමයි තිබුණේ. නමුත් සම්පූර්ණයෙන්ම ආරක්ෂක ලේකම්තුමාගේ මග පෙන්වීමේ යටතේ හැකියාවක් ලැබුණා ඒ ජාලය සම්පූර්ණයෙන්ම විනාශ කරලා දමන්න. දැන් ඒ නිසා එහෙම විනාශ කරාට පස්සේ විවිධ ආකාරයෙන් ඒ අයට විශේෂයෙන්ම බන්ධනාගාරයේ සිටින සාමාන්‍ය රැඳවියන් නෙමෙයි අනිකුත් අයට මේ පාතාල කටයුතු එවැගේම අනිකුත් කටයුතු කරගෙන යාමට හැකියාවක් නැහැ. මත්කුඩු ජාවාරම කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා විවිධාකාරයෙන් සංවිධානය වීම සිදු වුණා. දැන් අපි මේ සිද්ධියක් දකින්නේ එම සංවිධානය වීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි. දැන් විශේෂයෙන්ම යම් ආකාරයකට මත්කුඩු වලට ඇබ්බැහි වෙච්ච පිරිස් වැඩිපුර බන්ධනාගාරගත වෙලා ඉන්නවා. එවුන් එවැනි අයගෙන් යම් පිරිසකට සහනදායිව සලකලා බලන්න ඊයේ පෙරේද චක්‍රලේඛනිකුත් නිකුත් වුණා. ඒ අය සාමාන්‍යයෙන් මත්කුඩු වලට ඇබ්බැහිවන් පමණක් මුදායැරීමට අඩු චෝදනා යටතේ අධිකරණේ නඩුගොනු කරලා ගරු නීතිපතිතුමාගේ අවසරය මත දැන් ඒ ඉන්න අතරේ මේ ඊයේ සිද්ධිය ගැන විමර්ශනය කරනකොට විශේෂයෙන්ම බුද්ධි අංශවලට දැනට වාර්තා වෙලා ඒ වගේම අපේ විමර්ශන වලට වාර්තා වෙලා තියෙන ආකාරයට මේ සිරකරුවන්ගේ එහෙම නැත්නම් මේ රැඳවියන්ගේ ක්‍රියාදාමයට අමතරව එක පුද්ගලයෙක්ගේ යම්කිසි නොසලකලිමත් අපරික්ෂාකාරී ඒ වගේම කලමනාකරණ සිද්ධාන්තවලට පටහැනිව කටයුතු කර ක්‍රියාවලියක ප්‍රතිඵලයක් මේ ආකාරයට බලපාලා තියෙන බවට තමයි වාර්තා වෙන්නේ. දැනට ඒ සම්බන්ධව පොලිසිය විමර්ශනයක් ආරම්භ කරලා තිබෙනවා. ඒ වගේම අනිකුත් අංශවලිනුත් ඒ විමර්ශනය සිදු කරනවා. ඉදිරියේදී ඒ පරිපාලනමය දෝෂ ඒ කටයුතු කරපු අයට විරුද්ධව විනයානුකූලවත් ඒ වගේම නීතිය මගිනුත් ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මේ සිද්ධිය ඊයේ පහට විතර ඇති වුණා. යම්කිසි ආකාරයක නොසන්සුන්තාවයක් ප්‍රථමයෙන්ම ඇති වුණා. බන්ධනාගාර රෝහලේ සේවය කරපු නියාමකෙක් වගේම ඖෂධ සංයෝජකයා මෙම රැඳවියන්ගේ බාරයට ගත්තා ප්‍රථමයෙන්ම. ඉන්පසුව ඔවුන් සම්පූර්ණයෙන්ම බන්ධනාගාරයේ තුල පළවෙනි ගේට්ටුව දෙවෙනි ගේට්ටුව කඩාගෙන එළියට පැමිණීමට උත්සාහ කර අවස්ථාවේ බන්ධනාගාර ආරක්ෂා පනත යටතේ බන්ධනාගාර නිලධාරීන්ට තිබෙන බලය අනුව ඔහුට තියෙන වගකීම් ඉෂ්ට කරා ඒ අනුව බලය පාවිච්චි කිරීමක් සිදු කළා. එෙහිදී ප්‍රථමයෙන්ම එක් පුද්ගලයෙකු එක් රැඳවියෙක් මිය ගියා. තවත් තිදිනෙකුට තුවාල සිදු වුණා. ඒ තුවාල සිදු වෙච්ච අය කඩිනමින් ඔවුන් රෝහල්ගත කිරීමට කටයුතු කළා. දැන් මේ අවස්ථාව වන විට පොලිසියෙන් විශේෂ ඉල්ලීමක් කරා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා. ඒ වගේම අපි 400ක්ගෙන් යුත් පොලිස් නිලධාරී කණ්ඩායමක් කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් එවැගේම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිගේ අධීක්ෂණයාගේ මේ ස්ථානට යවුවා. එවැගේම 200ක පමණ විශේෂ කාර්ය බලකායේ පිරිසක් යවුවා. නමුත් කිසිම අවස්ථාවක පොලිසිය හෝ විශේෂ කාර්ය බලකායේ බන්ධනාගාරයේ තුල තිබිච්ච මෙහෙයුම් වලට සහභාගී වුණේ නැහැ. බන්ධනාගාරයේ අවට ආරක්ෂාව සැපයුවා. මෙම ස්ථානයේ සියලු රැඳවියන් 2782ක් හිටියා බන්ධනාගාරය තුල. රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටිය 2197ක් ඒ වගේම සිරදඬුවම් මිදින 585ක් හිටියා. නමුත් මේ ප්‍රශ්නේ ඇති කළේ රිමාන්ඩ් ගතව සිටින සැකකරුවන් විසින් ඔවුන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලමින් විවිධ හේතු ඉදිරිපත් කරා. එකක් තමයි මේ කොවිඩ් සම්බන්ධ තත්ත්වය. ඒ වගේම ඔවුන් යම් කිසි ආකාරයක පෙළඹවීමක් යම් පුද්ගලයෙකු කර ඇති බවට තොරතුරු ලැබිලා තියෙනවා. දැන් ඒ ගැන තමයි මේ විමර්ශනය පැවැත්වෙන්නේ. ඉන් පසුව උදෑසන 6 දක්වා මේ ආකාරයට පැය 14ක කාලයක් විවිධ සිදුවීම් වාර්තා වුණා. මේෙහිදී බන්ධනාගාර නිලධාරීන් ඔවුන්ට බන්ධනාගාර ආරක්ෂා පනතෙන් පැවරලා තියෙන බලතල අනුව යම් සිරකරුවෙක් පලා යාමට උත්සාහ කිරීමේදී සිදු කරන ක්‍රමවේදය අනුව බලය පාවිච්චි කිරීම සිදු කළා. ඒ ප්‍රතිඵලයක් හැටියට
රැඳවියන් 8 දිනක් මියගොස් තිබෙනවා. ඒ වගේම 50 දිනකට පමණ තුවාල සිදුවී ඔවුන් රෝහල් ගත කර තියෙනවා මේ අවස්ථාව වෙන විට. ඒ වගේම බන්ධනාගාර නියාමක වරු දෙදෙනෙක් තුවාල ලබා තියෙනවා. එයින් එක් අයගේ තත්ත්වය බරපතල බවට තමයි වාර්තා වෙන්නේ. දැනට මේ සම්බන්ධයෙන් මහේත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වෙනවා. ඒ වගේම පොලිස් පරීක්ෂණ පැවැත්වෙනවා. ඒ වගේම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා විසින්ද විශේෂ පරීක්ෂණයක් පැවැත්වීම නියමිතව තිබෙනවා. දැන් මෙම මහර බන්ධනාගාරයේ සම්පූර්ණයෙන්ම ඇතුළත ලේකනාගාරය, ඒ වගේම බන්ධනාගාර අධිකාරිවරයාගේ කාර්යාලය, සහකාර අධිකාරිවරයාගේ කාර්යාලය, ඒ වගේම ගබඩාව, ආහාර ගබඩාව, භෝජනාගාරය, මේ සියල්ල ගිනිබත් කර විනාශ කර ඇති බවට තමයි වාර්තා වෙන්නේ. සම්පූර්ණයෙන්ම රැඳවියන් රඳවා තිබූ සිර මැදිරි විනාශ කර ඇති බවට වාර්තා වෙනවා. කෙසේ වෙතත් බන්ධනාගාර නිලධාරීන්ගේ දක්ෂතාවය නිසා මෙම බන්ධනාගාරයේ තිබිච්ච ආමරිය නැත්නම් ආයුධ ගබඩාව කිසිම උපද්‍රවයකින් තොරව බේරා ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. ඒ අවස්ථාවේම මේ නිලධාරීන් ක්‍රියා කිරීම නිසා එම ආයුධ මෙම රැඳවියන් අතර පත් වෙලා නැහැ. මේක තමයි තත්ත්වය. විශේෂයෙන්ම මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට සම්බන්ධ, ඒ වගේම සාමූහික අපරාධ වලට සම්බන්ධ යම් පිරිස් මේ ස්ථානයේ රඳවලා තබලා තියෙනවා. ඔවුන් කණ්ඩායමක් හැටියට එකතු වෙලා මේ ආකාරයට කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි මෙම සිද්ධිය ඇති වෙලා තින්නේ. දැන්ට මේ සම්බන්ධයෙන් තවදුරටත් අපි විමර්ශන සිදු කෙරෙමින් පවතිනවා. බන්ධනාගාරයේ දැනට මේ අවස්ථාව වන විට ඒ තත්ත්වය පාලනය වී ඇති බවට තමයි වාර්තා වෙලා තියෙන්නේ. බන්ධනාගාරයේ ඇතුලේ කණ්ඩායමක් හැටියට ඉන්නකොට ඒ අවස්ථාවේ තමයි සංවිධානය වෙලා තියෙන්නේ. දැන් අපේ බුද්ධ්‍යංශ වලට වගේම විමර්ශන වලට වාර්තා වෙච්ච එක්තරා තැනැත්තෙක් ඉන්නවා. දැන් ඔහු සම්බන්ධයෙන් විමර්ශනය කරනවා. යම් පෙළඹවීමකුත් කරලා තියෙනවා. ඒ පෙළඹවීමේ ප්‍රතිඵලයක් හැටියට රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු සැකකරුවන් තමයි මේ ප්‍රථමයෙන්ම මේ කලබලය ඇති කරලා තියෙන්නේ. ඊට පස්සේ තමයි අනිත් අය මේකට එකතු වෙලා තියෙන්නේ. නමුත් අපිට වාර්තා වෙලා තියෙන විදිහට අච්චු විනීමින් සිටපුවා. ඒ කියන්නේ convicted prisonersලාගේ සම්බන්ධතාවයක් මුලින් තිබිලා නැහැ මේ සිද්ධියට. සම්පූර්ණ මේ ලේඛන විනාශ වෙලා දැන් කොළඹින් අධිකරණවලින් මේ කටයුතු අරගෙන ගිහිල්ලා තමයි ඒක කරන්න ඕනේ. ඒකට විශේෂයෙන්ම අපේ පොලිසියේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් පත් කරලා තිනවා 12 දෙනෙක්ගින් යුක්ත. ඒ අය ඒ ගැන බලලා තමයි අපිට කියන්න වෙන්නේ කවුද මිය ගිහිල්ලා තියෙන්නේ, ඒ වගේම කවුද තුවාල ලැබලා තියෙන්නේ කියලා. කෙසේ වෙතත් ඒ තුවාල ලැබලා තියෙන සියලු දෙනාට විශේෂ කාර්ය බලකායත් පොලිසියත් බන්ධනාගාරයේ ආරක්ෂාව අදාළ රෝහල්වල සම්පූර්ණයෙන්ම සලසලා තියෙනවා. ඉන්නේ එක්කෙනෙක් කොළඹට මාරු කරලා තියෙනවා. දැනට බන්ධනාගාර නිලධාරීන්ගිනුත් පොලිස් නිලධාරීන්ගිනුත් වාර්තා වෙච්ච ආකාරයට මේ බහුතරයක් තුවාල වෙච්ච මිය ගිය අය රිමාන්ඩ් එකේ හිටපය. ඒ කියන්නේ අච්චු විඳමින් හිටපය නෙමේ, දඬුවම් විඳමින් හිටපය නෙමේ, අනිත් අය තමයි ඒ තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. News First, Sri Lanka's most trusted news brand, keeps you informed wherever you are. All you need to do is follow us on Facebook, subscribe to our YouTube channel. News First, your life, our news.